ස්වාමිනාස අපට කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා. දෙදෙනෙක් ආදරෙන් හම්බ වෙනවා ඉස්සල්ලාම. හම්බෙලා ටික කාලයක් යනවා. එතකොට යාලා මේ අර ඒ එක්කෙනෙකුට හිතෙනවා මෙයාගේ රූපය දැන් එයාට ඕනේ විදිහට නෑ, ලස්සන නැහැ, එයාට දැන් ගැලපෙන්නේ නැහැයි කියලා හිතෙනවා ස්වාමිනාස රූපය. එතකොට මේ මේ මෙයා දැන් එයාට දැන් ඒ ඒ එක්කනා පිළිබඳව කිසිම හැඟීමක් එන්නේත් නැල්ලු දැන් ටික කාලයක් ගියාට පස්සේ ස්වාමිනාස. එතකොට මේ වගේ ආදර සම්බන්ධයකදී ස්වාමිනාස මොකද්ද කරන්න ඕනේ කියලා, එයාලා වෙන් වෙනවද? එහෙම මෙහෙමයි පුතේ, දැන් ඔතන ওই ධර්මයක් නේද කියන්නේ. එහෙමද? ඔය ඔතන ධර්මයේ කතාවක් කියන්නේ, ඒ කියන්නේ ආදරය කළා, ආදරය කරනකොට ගෑන් ළමයා ලස්සනයි. තේන්නා? එතකොට ආදරය කරනකොට ගෑන් ළමයා ලස්සනයි, දැන් අවුරුද්දක් දෙකක් ආදරය කළාට පස්සේ දැන් ගෑන් ළමයා කැතර පේන්නේ. තේන්නා? දැන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ, දැන් ගෑන් ළමයා කැතර පේන හින්දා දැන් ඉතින් මට මේ ගෑන් ළමයා බැඳලා වැඩක් නැහැ. නැහැ. ඕකන දැන් ඔතන ප්‍රශ්නේ. ඉතින් දැන් ඔය ඔය ප්‍රශ්නේ කියන්නේ, ඔය ප්‍රශ්නේ කියන්නේ ධර්මයක්. ඔය ප්‍රශ්නේ තුල සම්පූර්ණයෙන්ම තියෙන්නේ ධර්මය. ධර්මය මොකද්ද? දැන් ඒ දරුවා ගෑනු ළමයා යාළු කරගත්තා. යාළු කරගනිද්දි ගෑනු ළමයා ලස්සනයි. තේන්නාද? යාළු කරගෙන මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් යනකම් ගෑනු ළමයා ලස්සනයි. මොකද්ද ඒ ලස්සන? රූපේ ආස්වාදේ. තේන්නාද? කාමේ ආස්වාදේ. රූපේ ආස්වාදේ. බුදුරජාණන් වහන්සේ කියනවා මහණින් රූපේ ආස්වාදයක් තියෙනවා. රූපේ ආස්වාදේ තමයි මේ අවුරුදු 17ක 18ක 19ක 20ක තරුණ ගෑනු දරුවෙක්ගේ පිරිමි දරුවෙක්ගේ රූපේ තියෙනා වූ ලාලිත්‍ය සුන්දරත්වය රූපේ ආස්වාදය කියලා. තේන්නාද? ඒතකොට ඒ රූපේ ආස්වාදය තුලින් ලබන්නා වූ ආස්වාදය තමයි කාමේ ආස්වාද. රූපේ උපයෝගී කරගෙන ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවීම තමයි කාමේ ආස්වාදය. ඒතකොට කාමේ ආස්වාදය දීර්ඝ දෙයක් නෙමෙයි, කෙටි. තේන්නාද? සමහර විට කාමයේ ආස්වාදයන් විනාඩි 5ක් වෙන්න පුළුවන්. ඒ විනාඩි 5ේ ආස්වාදයේ ගෙවුන තැන ආදීනවය සකස් වෙනවා. සමහර කාමයේ ආස්වාදයන් පැය කාලක් වෙන්න පුළුවන්. ඒ පැය කාල ගෙවුන ගමන් කාමයේ ආදීනවය සකස් වෙනවා. සමහර ආස්වාදයන් තිනව එක පැයක කාලයක් වෙන්න පුළුවන්. ඒ පැයක ආස්වාදයේ ගෙවුන තැන ආයිමත් ආදීනවය සකස් වෙනවා. ඒ නිසා ඒ තරුණයාට ගෑනු ළමයා යාළු වුණ වෙලාවේ ගෑනු ළමයා ලස්සනයි. ඒ ලස්සන උනේ කුමක් නිසාද? අන්න රූපේ ආස්වාදය. තේන්න? දැන් ඒ රූපය තුලින් ඒ රූපේ ආස්වාදය තුලින් යා කාමයේ ආස්වාදයන් විඳිනවා. ඒ කියන්නේ ඇස සතුටු කරනවා, තමන්ගේ කන සතුටු කරනවා, තමන්ගේ නාසය දිව ශරීරයේ මනස සතුටු කරනවා. දැන් අන්න ආස්වාදය, ආස්වාසයේ දිගද කෙටිද? ආස්වාදයේ කෙටි. දැන් ඔන්න ගෑන් ළමයාත් එක්ක ඒ කටයුතු ඔක්කොම කරගෙන මාස 6ක් අවුරුද්දක් අවුරුදු දෙකක් යනකොට ගෑන් ළමයා එපා වෙනවා. තේන්න? එතකොට එපා වීම කියන්නේ මොකද්ද? ආදීනිය. වෙන දෙයක් නෙමෙයි. තේන්න? එතකොට ඒ ආස්වාදය කෙටි, ආදීනවේ දිගයි. තේන්න? ඉතින් දැන් ඒ ආදීනවේ නිසා දැන් අපි කියමු දැන් ගෑනු ළමෙක් යාළු කරගත්තා. යාළු කරගෙන එයාගෙන් ආස්වාදයේ තීන ඔක්කොම ආස්වාදය වින්දා. විඳලා දැන් ආස්වාදයේ කෙටි, දැන් ගෑනු ළමයා එපා වෙනවා. එපා කිව්වට පස්සේ අන්න ආදීනවේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පුතේ එවැනි ප්‍රේම සම්බදා කඩා බිඳ දැමීම සමහර විට දිවි නසා ගැනීම වලට යන්න පුළුවන්. තේන්න? සමහර විට ගහ බැනගෙන මරාගෙන පිහියනුම් කාගෙන මහා මිනිමැරුම් බවට පත් වෙන්න පුළුවන්. සාංශාරික බලවත් ද්වේෂයන් බවට පත් වෙලා කල්ප ගණන් නිරයට වැටෙන්න මොනවාද මේ ආදී නැවේ. තේන්න? ඒ නිසා අපි ආදරය කරන්නේ ඉස්සෙල්ලා අපි හිතන්න ඕනේ ආස්වාදය කියන්නේ කෙටි දෙයක්. තේන්නාද? ඒ කෙටි ආස්වාදයට අපි බැඳුනොත්, ඒ කෙටි ආස්වාදය මම කියලා ගත්තොත්, මගේ කියලා ගත්තොත්, මගේ ආත්මය කියලා ගත්තොත්, ඒ ආත්මය තුළ මම ඉන්නවායි කියලා ගත්තොත්, ඒ ආස්වාදය ආදීනවයක් කෙටි වෙලා යද්දි මහත්වෝ අන්න ආදීනවේදී අපි බලපතල අනතුරු කරා යන. තේන්නාද? ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බෞද්ධ කෙනෙක් නම් ආදරය කරන්න ඉස්සෙල්ලා පුතේ අනිවාර්යෙන්ම අපි තෙරුවන් කෙරේ සද්ධාව තුළ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ජීවිතය දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේන්නාද? එහෙම දකින්න කෙනා කවදාක්වත් මේ ආස්වාදයේ කෙටිභාවයත් ආදීනවේ දිගභාවයත් දකිමින් නිරතුරුව මහත්වෝ ඒ ආස්වාදය සතියෙන් සිහියෙන් පරිහරණය කරනවා. විවාහ ජීවිතයකදී අපි කෙනෙකුට ආදරය කියලා කිව්වනම් තේරුණාද? එයා බෞද්ධය කියන පුතේ ආදරය කියලා කියපු වචනය ඇස් දෙක පියවෙන තාක්කල් දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. තේන්නා? ඒ ආරක්ෂා කරන්නේ ආස්වාදයෙන් නෙමෙයි. ආස්වාදය එතන බැසගෙන තියෙනවා.
නමුත් ආදරය කියන වචනේ සැබෑ අර්ථය ආදරය කියන්නේ පුතේ ආදරය හැම වෙලාවම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ. තේරෙනවද? ආදරේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවන් ගුණයන්ගෙන් පෝෂණය වුණ ආදරය තමයි පුතේ අපිට ඒ ආදර බැඳීම ශක්තිමත් කරලා ඒ ආදරය අපිට සංසාරයේ සුගතිය කරාම යන්න පාර සකස් කරලා දෙන්නේ. එහෙම නැත්නම් අපේ ආදරය අපි රාගයෙන් පෝෂණය කළොත්, අපේ ආදරය අපි ද්වේෂයෙන් පෝෂණය කළොත්, අපේ ආදරය අපි කාමයෙන් පෝෂණය කළොත්, ඒ ආදරය මහත්වෝ අනිවාර්යෙන්ම බලවත් ආදීනවයන් කරා අරන් ගිහිල්ලා සමහර විට කල්ප ගානකට සතර අපායකට වැටෙන සතර අපා දුකක් කරා අපි ඒක අරගෙන යන්න පුළුවන්. ගෑනු ළමයෙකුට ආදරෙයි කියලා මාස කීපයක් ඒ ගෑනු ළමයාගෙන් ප්‍රයෝජනෙට අරගෙන, එහෙම නැත්නම් පිරිමි ළමයෙකුට ආදරෙයි කියලා පිරිමි ළමයෙක්ගෙන් ගන්න තියෙන සියලු දේ අරගෙන අපි ආව අතහරිනවා නම් මාත්‍යෝ ඒක අපිට ලේසි වෙන්න පුළුවන්, ඒක අපිට පහසු වෙන්න පුළුවන්. නමුත් මාත්‍යෝ ඒවා නිසා ඇති කර ගන්නා වූ බලවත් අකුසල් සමහර විට මාත්‍යෝ කල්ප ගණන් අපිව සතර පාදුකට වැටෙන්න පුළුවන්. තේරෙනවද? මොකද කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ කිරීම කියන්නේ මාත්‍යෝ සංසාරයේ අපේ බලාපොරොත්තු කඩ කරනවාමයි. මම මීට ඉස්සෙල්ලා මතක් කරලා තිබ්බා ප්‍රේත ලෝකයක ජීවත් වෙන ප්‍රේත මනාලිය ගැන. තේරෙනවද? ඒ ප්‍රේත මනාලිය අදත් ප්‍රේත ලෝකයේ මගුල් සාරියෙන් සැරසිලා අතට මල් කලඹක් අතේ තියාගෙන අතත් ප්‍රේත ලෝකයේ මනමාලෙක් සොයමින් ඇවිදින්නේ ඇයි? සංසාරයේ ආදරයට සම්බන්ධ කළා වූ වරද නිසා. තේන්නාද? ඒ නිසා අපිට ගෑනු ළමයෙකුට පිරිමි ළමයෙකුට වංචාවක් කරන්න නැත්නම් ඒ වගේ ආදරයට අදාළව මොකක් හරි අනතුරක් කරන්න අපිට හරිම ලේසි. ඒවා සමාජයේ නිකන් අද ඕන තරම් සිද්ධ වෙනවා. තේන්නාද? නිකන් පුංචි ළමයි රවට්ටනවා වගේ, ගෑනු ළමයි රවට්ටනවා, පිරිමි ළමයි රවට්ටනවා. නමුත් පුතේ රැවට්ටුවා වගේ නෙමේ. ඒවා නිසා ඇතිවෙන්නා වූ දුක් නිසා අපිට කල්ප ගණන් ප්‍රේත මනමාලියෝ වෙලා, ප්‍රේත මනමාලියෝ වෙලා අපිට ප්‍රේත ලෝකවල සැරිසරන්න සිද්ධ වෙයි. තේන්නාද? ඒ වගේම තිරිසන් ලෝකවලට වැටිලා බලවත් අනතුරු විඳින්න සිද්ධ වෙයි. තේන්නාද? සතර අපායන්ට වැටිලා සිද්ධ වෙයි. ඒ නිසා ආදරය කරන්න ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ ආස්වාදයේ කෙටි, රූපේ ආස්වාදයේ කෙටි ලස්සන හැමදාම නැහැ. තේන්නාද? ඒ නිසා නිරය තුරුවම අපි ඒ ආස්වාදයේ කියන කාරණය තුල සතිය සිහියෙන්. තේන්නාද? සතිය සිහියෙන් ඒ සතිය සිහිය මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් පෝෂණය කරගෙන ආදරය සුගතිය වැඩෙන දිශාවක් දෙසට අපි අරන් යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හරිද දරුවෝ?